අයිබෝන් ලෝක දේශපාලනය ජාත්‍යන්තර දේශපාලනය ඒ වගේම මේ වෙනකොට ලෝක දේශපාලනයේ ඉතාම උණුසුම් තත්ත්වයක් පවතින අවස්ථාවක කාලයක තමයි අපි මේ කාලීන වැඩසටහන පවත්වන්නේ එහෙම නැත්නම් මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ බොහෝ අයට ජාත්‍යන්තර දේශපාලනය ඒ වගේම රට රටවල් අතර එහෙම නැත්නම් ජාතීන් අතර තියෙන දේශපාලන පිළිබඳව යම් අවබෝධයක් තිබුණද සමහර ලාවට එය හරියටම කොහොමද ඇති වුනේ මොනවද ඇත්ත තොරතුරු කියන එක සම්බන්ධව අදහසක් නැහැ ජාත්‍යන්තර දේශපාලනයට දැවැන්ත ඉතිහාසයක් තියෙනවා ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භ වූ කාලයේ පටන්ම මේ ජනවාර්ගික ගැටුම් එහෙම නැත්නම් ජාතීන් අතර ගැටුම් සම්බන්ධතා එය සාමකාමී සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් යුදමය සම්බන්ධයක් වෙන්න පුළුවන් මේ ආකාරයට විවිධ සම්බන්ධතා තියෙනවා ඒ වගේම මතක් කරන්න ඕනේ පළවෙනිම වැදගත් කාරණාව තමයි ජාත්‍යන්තර දේශපාලනය කියලා කියන්නේ යුද්ධය හා සාමය පිළිබඳව කතන්දරයක් එහෙම නැත්නම් කතාවක් ඒ කියන්නේ ජාත්‍යන්තර දේශපාලනය තියෙන්න පුළුවන් එක්ක යුද්ධයක් එක්ක සාමයක් විතරයි ඉතින් රුසියාව එහෙම නැත්නම් ලෝකේ බලවත්ම රටක් වෙලා හිටපු ආසියාවටත් යුරෝපයටත් අයිති වෙන දෙවන්ත බලයක් භුක්ති විඳපුවා මේ වෙනකොට තමන්ගේ බලය කොහොමද කියන தத்துவයේ පිළිබඳව ලෝකෙට යම් පණිවිඩයක් දීමට උත්සාහ කරන මේ රාජ්‍යත් යුක්‍රේනයත් අතර ඇති වෙලා තියෙන අර්බුදේ ඇත්ත කතන්දරය අපි හොයන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි අද වන විට මේ සමාජ වෙබ් අඩවිය වල විවිධ අදහස් පළ වෙනවා. ඒ වගේම ලෝකේ මාධ්‍යකරණය තුලත් මේ වාර්තා කිරීම හා විශ්ලේෂණය කිරීම විවිධ ආකාරයට සිදු වෙනවා. ලාංකීය ප්‍රජාවට අපේ ප්‍රේක්ෂක ජනතාවට මේ ජාත්‍යන්තර දේශපාලන එහෙම නැත්නම් මේ ඇති වෙලා තියෙන රටවල් අතර තියෙන මේ ගැටුම ගැටලුව පිළිබඳව නිසි අවබෝධයක් එහෙම නැත්නම් දැනුමක් ලබා දීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි පළවෙනියටම කියන්න ඕනේ මේ රුසියාවත් යුක්‍රේනයත් අතර අර්බුදයට පෙර ආතු මේ පිළිබඳව මේ හේතු සාධක කතා කරන්නට පෙර ඇතරම මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ වැදගත් වන කාරණාවක් තමයි භූදේශපාලනය කියන කාරණාව. අපි කියනවා ජියෝපොලිටික්ස් කියන කාරණාව. එතකොට අපි මෑත ඉතිහාසයට ආවොත් දෙවන ලෝක යුද්ධය 1945 අවසන් වුණාට පස්සේ මේ ලෝකයේ ඇතිවෙනවා ප්‍රධාන බලකඳවුරු දෙකක්. ඒ තමයි ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී බලකඳවුර එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී බලකඳවුර. ඒ වගේම රුසියාව ප්‍රමුඛ සමාජවාදී බලකඳවුර. දැන් මේ රුසියාව කියන රටේ අයිඩෙම තියෙන යුක්‍රේනයේ ඔය රුසියානු පැත්තේ තියෙනවා මේ ලුහාන්සා ඩොනෙක්ස් කියලා ප්‍රදේශ දෙකක්. මේ ප්‍රදේශ දෙක අර අපි ඉස්සලා කිව්වා වගේ මේ අපිට මතක ඇති යනුකොවිච් ජනාධිපතිවරයා කාලයෙන් පස්සේ ඒ කියන්නේ කාලේ 2014 ජනමති ජනන පස්සේ ක්‍රිමියාව වෙන් වුණානේ. හැබැයි මේ ලුහාන්ස් ප්‍රදේශය ඩොනෙස්ක් ප්‍රදේශයේ 135ක් විතර තමයි රුසියානු ඉන්නේ. එතකොට දැන් මේ ප්‍රදේශ ජනමත විචාරණයකින් වෙන් කරගැනීමේ හැකියාවක් නැහැ වගේම එහෙම වෙන් වෙන දෙන්නෙත් නැහැ යුක්‍රේනය. එතකොට මේ ප්‍රදේශවල කැරලිකාර කණ්ඩායම් ඇති වුණා. මේ කැරලිකාර කණ්ඩායම් ඇති වුණාම මේවට පැහැදිලිව උදව් කරනවා රුසියාව. මේ උදව් කිරීමත් එක්ක මොකද රුසියාවට උපහාය මාර්ගිකව මේ ප්‍රදේශය වැදගත්. මොකද මම ඉස්සලත් කිව්වේ එකයි. දැන් එක පැත්තකින් අපි ගත්තාම මේ නේටෝ රටවල් ටික යුරෝපා සංගමේ කිට්ටු කරලා තියෙන්නේ මෙතනටම. දැන් මෙතනටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔබ දන්නවා මෙහෙ වෙනකොටත් ඔවුන් යුරෝපා සංගමේ සමාජිකත්වයේ අපේක්ෂා කරනවා. හා දැන් ලැබිලා ඒ කියන්නේ ලැබෙන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මේ ලුහාන්ස් ප්‍රදේශය ඒ වගේම මේ මේ අනිත් ප්‍රදේශ මේවායේ ගත්තාම මේවායේ රුසියානු භාෂාව කතා කරන රුසියානු ජාතික සාමාන්‍යයෙන් ඉන්නේ 135ක් විතර. හැබැයි මේ ප්‍රදේශවල කැරලි නායකයෝ විශේෂම ඔය ලුහාන්ස් වෙන ප්‍රදේශවල කැරලි නායකයෝ ඔවුන් මේක ජනරජ බවට පත් කරගත්තා. ඔවුන් කිව්වා මේක ස්වාධීන රටවල්. හැබැයි ඒ ස්වාධීනතාවය යුක්‍රේනයේ පිළිගන්නේ නැහැ. ඒ යුක්‍රේනයේ පිළිගන්නේ නැති නිසා තමයි මෙතනට එන්නේ රුසියාව යුද්ධයකට එන්නේ. එතකොට දැන් මේ ප්‍රදේශ දැවැන්ත ලෙස මර්ධනය කරනවා යුක්‍රේනය විසින්. දැවැන්ත ලෙස මර්ධනය කරනවා. එතකොට ඒ නැගියන දේවල්. එතකොට දැන් ඇත්තටම පැහැදිලිවම මෙතන තියෙන පොඩි මානුෂීය ප්‍රශ්නයක්. මානුෂීය ප්‍රශ්නේ තමයි මේ ප්‍රදේශවල ඉන්න රුසියානු ජනතාවට සාධාරණ බියක් තියෙනවා තමන්ගේ ජීවිතය සම්බන්ධව. මොකද මේ දැන් ඔය දැන් අපි ගත්තාම මේකදී අපි තීරුම් ගත යුතු දේ තමයි අපි මේක ස්වාධීනව නේ අපි මේ කතාව කරන්නේ. දැන් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් මම ඉස්සලා ආරම්භයේ කිව්වා මේ රටවල් හරහා විනිවිද යෑම.
රටවල් රටවල් වල තියෙන සියලුම අභ්‍යන්තර තොරතුරු ටික ඔවුන් ගන්නවා හා ඔවුන් ඔවුන් විසින් මේ ලෝකේ හසුරවනවා අපිත් දන්නේ නැති වෙන්න අපිව හසුරවන තත්ත්වෙට තමයි පත් වෙලා තියෙන්නේ එතකොට දැන් මේ මේ හැම ප්‍රදේශයකම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය අරාබි වසන්තය කියන එකක් එහෙම ඇවිල්ලා තියෙනවා ඔය අරාබි රටවල ආශ්‍රය කරගෙන දැන් මේවායේ මේ සමාජ වෙබ් අඩවි හරහානේ මේ හැසිරවීම කරන්නේ දැන් අපිට තියෙන ප්‍රධාන කාරණාව තමයි මිනිසු මනුෂ්‍යත්වයේ කියන එක තුල මේ අපි මානවවාදය කියන කතා කරන අපි කියන දේශ සීමා එහෙම නැහැ කියලා නමුත් මේ මේවා ඇතුලේ මේ සමාජ වෙබ් අඩවි හරහා එක එක මාධ්‍ය හරහා මිනිසුන්ගේ ඔළු වෙනස් කරලා තියෙනවා ඔළු වෙනස් කරනවා එතකොට දැන් අද 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 ලෝකෙට මැවෙන චිත්‍රය තමයි යුක්‍රේනය පුංචි රටක්. ඒගොල්ලෝ උන්ගේ ස්වාධීනතාවය කියන කාරණාව ඒගොල්ලෝ මේ 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 අමානුෂීය විදිහට මේ 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 දුකක් විඳින්නේ කියන කාරණාව තමයි ලෝකෙට යන්නේ. ඔය කියන විදිහට ලුහාන්සා ඔය ඩොනෙස් කියන ප්‍රදේශවල ජනයා දෙවන්ත මරබියකින් ජීවත් වුණේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ මේ මේ ප්‍රදේශවල මිනිසුන්ට මේ මිනිසුන්ගේ ජීවිත තර්ජනයට ලක්ුණ ඝාතන විශාල ඝාතන ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ කියන්නේ දෙවන්ත ලෙස යුක්‍රේනයේ විසින් ඔවුන්ව මර්ධනය කළා. ඒක සාධාරණ තත්ත්වයක්. එතකොට මේ ලෝකයේ අද වෙනකොට මේ ගෝලීයකරණයත් එක්ක මේ මවාපාන දෙයට වඩා යථාර්ථයක් තුන කියන්නේ එළියට එන්නේ නැහැ නිවුස් එකක්. හරියට එන්නේ නැහැ. ඉතින් රුසියාවේ මේ තත්ත්වයත් එක්ක තමයි ඔවුන් කියන්නේ මේ ලුහාන්ස් ඇතුළු ඩොනෙස් කියන ප්‍රදේශ ස්වාධීන කරන්න කියන කාරණාත් එක්ක තමයි රුසියාව යුද්ධයට එන්නේ. රුසියාව ඒ ඒ ප්‍රහාර දියත් කරන්නේ මේ මේ කාරණාවත් එක්ක. දැන් අපි දන්නවා 1991 සෝවියට් රුසියා සමුආණ්ඩුව බිඳවැටුණාට පස්සේ ඒ ඇතුණු තත්ත්වය මම කතා කළානේ. හැබැයි ඒකම ඇමරිකාව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලකඳ ඌර එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ එකම විකල්පය කියන්නේ විකල්පයක් නැහැ. ඔවුන් තමයි එකම දේ බවට පත් වුණා. හැබැයි ඔවුන් කවුරුත් හිතා ගන්න බැරි විදිහට අර මහා බලකඳ ඌර දෙක තියෙනකොටම ඒ තිබුණු තත්ත්වයට වඩා වෙනස් විදිහට මේ මේ මෑත කාලයේදී ලෝකයේ දේශපාලනය වෙනස් වුණා. එකක් තමයි දැන් අපි හිතුව යුරෝපා සංගමයක් විදිහට වුන් ප්‍රබල වුණා. අනිත් පැත්තට අපි ගත්තොත් එහෙම ඉන්දියාව නැගින ආර්ථිකයක් ගොඩනගා ගත්තා. විශේෂම චීනය. චීනයේ ආර්ථිකය පිළිබඳ අපිට අද වෙනකොට අපිට කියන්න ඒ කියන්නේ ඇනලයිසින් කරගන්න විග්‍රහ කරගන්න අපහසුතාව ඒ කියන්නේ හිටපු තත්ත්වයත් එක්ක බලනකොට චීනය අද ඉන්නේ ගොඩක් ඉහළ මට්ටමක. ඊළඟ අග්නිදිග ආසියාතික රටවල්. දැන් මේ හැම රටක්ම ප්‍රබල වෙනකොට අර බෙදිලා ගියා මේ බලය. ඒ එකම තමයි මේ රුසියාවත් නැවත හැදෙන්නේ. රුසියාවට තිබුණු බිය සාධාරණ බිය. ඔවුන් හැම වෙලාවෙම ඇමරිකාවට කිව්වේ ඔවුන් ඇමරිකාවත් එක්ක සම්බන්ධ වුණා අපි අපේ අපේ දේශ සීමාව අපේ ආරක්ෂාව විනාශ කරන්න එපා. හැබැයි ඔවුන් ටික ටික කළේ මොකද නේටෝව තල්ලු කළා රුසියාව නුමායිමට. ඔවුන්ගේ එකම අර ඔකෙන් උතරින් නතර නොවුනොත් නේටෝ තව එනවා ඉස්සරහට. මොකද දැන් ඇමරිකාව ලිබියාවට පහර දෙනකොට ඇමරිකාව ඉරාකයට පහර දෙනකොට ඇමරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙනකොට රුසියාව කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් බලන් හිටියන් නිහඬව. හැබැයි දැන් තමන්ගේ රටේ දේශ සීමාවට ඇවිල්ලා තමන්ගේ රටේ අගනුවරල් ගාවට මේ විකල්පයක් ලං වෙනකොට මහා බීතිකාවක් රාජ්‍යයකට ගොඩනැගීම කියන එක සාධාරණයි. සාමාන්‍යයෙන් අපි ජාත්‍යන්තර දේශපාලනය තුළ මහා ඉහළින් විග්‍රහ කරන්නේ මේ අද වෙනකොට රටවල දේශ සීමා වැඩක් නැහැ කියන එක. නෑ වැඩක් නැහැ නෙමෙයි තවදුරටත් කඳවුරු දේශපාලනය හා රටවල් අතර ජාතීන් අතර ඒ තමන්ගේ අභිලාෂයේ බලය කියන කාරණාව තවමත් තියෙනවා කියන එකට හොඳම උදාහරණ තමයි මේ. මොකද මේ මේ ගැන ඔබට තියෙන හොඳම දේ තමයි මේ එස ජාතීන්ගේ සංවිධානයේ රුසියාවට එරෙහිව යම්කිසි ආකාරයකට සම්බාධක සම්බන්ධව ඒ යෝජනා පත්‍රය සම්මත වෙනකොට ඉන්දියාවත් චීනයත් ඡන්දේ දීමින් වැළකී ඉන්නවා. අතර ඔබ හිතන්න මෙතන මේ කොහොම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවද? ඇයි ඒ ඉන්දියාවට එනම් පුළුවන්නේ චීනයට පුළුවන්නේ එහෙනම් ඡන්දේ දෙන්න එහෙම නැත්නම් පාක්ෂව දෙන්න විපාක්ෂව දෙන්න මොකක් හරි පුළුවන් නැහැ. ඔවුන් ඡන්දේ දීමේ වැලකී. ඒ වැලකී ඉඳීම තුල තියෙනවා මහදවැන්ද බීතිකාවක් අපිට ඉස්සරහට මැවෙනවා. එතකොට දැන් අපි තේරුම් ගත යුතු දේ තමයි රුසියාව ආක්‍රමණය කළා. රුසියාව යුක්‍රේනයට ඇතුල් වුණා. එතකොට යුක්‍රේනයේ ජනාධිපති ඇතුළු යුක්‍රේනයේ ඒ දේශපාලන බලාධිකාරිය මොකද්ද කියන්නේ? ඔවුන් කියන්නේ සාමේ නෙමෙයිනේ ඔවුන් කියනවා අපිට ගහනවා අපිට පහර දෙනවා අපිට පහර දෙනවා අපිට මේක අපිට පහර දෙනවා මේක තමයි ඔවුන් මාධ්‍ය විසින් හැමතැනම මේක දෙනවා. කියන්නේ අවිංසාවාදී චිත්‍රයක් ඔවුන් මවන ගමන් ඔවුන් කියන්නේ මොකද්ද? නේටෝ රටවල් අපිට සහාය දෙන්න අපිට යුද ආධාර දෙන්න අපිට යුරෝපා සංගමේ සහාය දෙන්න අපිට ආයුධ දෙන්න. දැන්
මොවුන්ට මේ යුද්ධය නැවැත්වීමේ අරමුණක් නැහැ. ඔවුන්ට මේ සාමය කියන කතන්දර ඔවුන් කියන්නේ රුසියාව අපිට ගහනවා අපිට පහර දෙන්න උදව් කරන්න. ඒතොර ඇත්තටම එහෙමනම් මේ පිට වෙන්නේ අවංකව යුක්‍රේන් හඬද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ පිට වෙන්නේ යුක්‍රේන් හඬද? ඒතොර දැන් මේ ලෝක යුද්ධයකට අතවැණීමක් නේ කරන්නේ. එතකොට දැන් ඊළඟට හරි මේ රටවල් දෙකක් අතර ආක්‍රමණය. එහෙම හිතමු. දැන් එහෙම ඒවා වුණානේ ලිබියාවේ වුණා. එතකොට ඉරාකේ වුණා. එතන මේ 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 තත්ත්වෙන් ආවා. එතකොට වියට්නාමේ ඇමරිකාව කළා. හැබැයි එහෙම කියලා අනිත් රටවල් අතිවිශාල යුද සහායක් දුන්නද ගිහිල්ලා ඒ රටවල් වලට? එහෙම එකක්වත් දුන්නේ නැහැ. හැබැයි ඔබට පේන දෙයක් තියෙනවා මෙතන. ඒ දේ තමයි යුක්‍රේන්ට එන මහත් දැවැන්ත අවි තොගය අවි ආධාර යුද ආධාර ගැන ඔබ හිතලා බලන්න. කොච්චර ධනස්කන්ධයක් මේ සඳහා මේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් යොමු කරනවාද? එතකොට රුසියාව තනියෙන් මේ සටනට අවතීර්ණ වෙලා ඉන්නවා. එතකොට ඔබ හිතන්න මේ මේ මේක තුල මැවෙන මේ මේ දැවැන්ත මේ දේශපාලන ගැටලුව මේ මේ බල තුලනේ පිළිබඳ ප්‍රශ්නේ. එතකොට දැන් අපිට අපිට කියන්න පුළුවන් ද දැන් එකපාරම රුසියාව කියන රට මේ මේක අනුවන ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා. රුසියාව එක මේ ගැන දේශපාලනකෙන් සාකච්ඡා කළා නෙමෙයිද මෙතනට ආවේ? ඔවුන් දැනන් හිටියේ නැද්ද ලෝකේ මෙහෙම වෙයි කියලා? ඔවුන් දැනන් හිටියේ නැද්ද නේටෝ සංවිධානයේ Tamanට මේ විදිහට ප්‍රතිපහාර එල්ල කරන්න යුක්‍රේනයේ පාවිච්චි කරයි කියලා? ඔවුන් දැනන් හිටියේ නැද්ද යුරෝපා සංගමයේ මෙතර ක්‍රියාකාරී වෙයි කියලා? ඒතර අපිට කියන්න බෑනේ ඔවුන් දැනන් හිටියේ නැහැ කියලා. ඔවුන් මේකට සූදානම්ක් තියෙනවා. අපි දන්නේ නැහැ රටවල් අතර තියෙන යුද සාකච්ඡා රහස් සාකච්ඡා සම්බන්ධතා ගැන අපි දන්නේ නැහැ. අපි 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 විග්‍රහ කරන්න වෙලා තියෙන මේ මතු පිටින් තියෙන දේ. එතකොට එනම් මේ මේ හිතනවාට වඩා ප්‍රබල ගැටලුවක්. අනිත් පැත්තෙන් රුසියානු ප්‍රහාරවලත් ප්‍රහාරවල තියෙන එක පැත්තකින් අර තමන්ගේ ජනවර්ගයේ බේරා ගැනීම හා තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම පිළිබඳ වූ අවංක ඒ අභිප්‍රාය එකත් අපිට ඉතාම වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ විදිහට යන්නේ. දැන් අද වෙනකොට Google සමාගම රුසියාවට එරෙහිව ඒ තමන්ගේ ඒ තාක්ෂණික ක්‍රමවේද ටික දෙන්නේ නැහැ. එතකොට විශේෂම විවිධ සමාජ වෙබ් අඩවි එතකොට ලෝකයේ බහුජාතික සමාගම් මේ සියල්ලම රුසියාව හුදකලා කිරීමේ මෙහෙයුමට යනවා. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද ඇමරිකාව ප්‍රමුඛ ධනවාදය හැම පැත්තෙම මේක වෙලාගෙන ඉන්නවා කියන එක? මේ ලෝකෙම වෙලාගෙන ඉන්නවා. මේ මේ වදින්නේ ඔවුන්ට ප්‍රහාරක් මේක. මේ 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 හැම එකක්ම බලන්න මේ ධනවාදයට පක්ෂව ක්‍රියාකාරී වෙන විදිහ හැම එකක්ම. එතකොට හැම එකක්ම ධනවාදයට පක්ෂව නම් වැඩ කරන්නේ එතන ලෝකයේ ඔහු කොච්චර දුරට ලෝකයේ තමන්ගේ ග්‍රහණයට අරගෙනද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේ தத்துவයත් එක්ක මේ ඇති වුණු ගැටුම අපිට සරලව මේ මේ අතාරින්න පුළුවන් දෙයක් නෙමෙයි. හා අපිට අපිට උපකල්පනය කරන්න පුළුවන් වෙන දේවල් කිහිපයක් තියෙනවා. මේ යුද්ධෙන් යම් කිසි හේකින් රුසියාව පැරදෙනවා. පැරදුනොත් ඉන් පස්සේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ ධනවාදී රටවල ක්‍රියාකාරීත්වය ලෝකයේ දෙසට කොහොම යොමු කරයිද? ඒ කියන්නේ ඔවුන් තව දුරටත් යම් රටකට පහර දුන්නොත් ඔවුන්ට එරෙහිව යන විකල්පයක් තියෙනවද? ඊළඟ කාරණාව තමයි මේ සටනේ රුසියාව ජයග්‍රහණය කළොත් ඉන් ඔබට අනිත් රටවල හැසිරීම කෙසේද කියන ප්‍රශ්නේ. දැන් මේ මේ සියලු කාරණාත් එක්ක මේ යුද්ධය කියලා කියන්නේ ජාත්‍යන්තර දේශපාලනය ගැන අලුත්ම පෙරලියක් දෙන දෙයක්. ඒතොර මේක තුළ චීන ක්‍රියාකාරී චීනය මොන වගේ පසුබිමද බලාපොරොත්තු වෙන? චීනට තියෙනවා මේ වැනි ප්‍රශ්නයක්. තමන්ගේ යාබද නැත්නම් ඒ තමන් චීනයේ ආසන්නින තායිවානයේ සම්බන්ධ. උන්ට තියෙනවා මේ කාරණාව. ඒතොර ඉන්දියාව මේ ගැන මොන වගේ තත්ත්වයක්ද ඉන්නේ? මුස්ලිම් රටවල් තමන්ගේ රටවල් වලට ආපු මේ කාරණා පිළිබඳ මොන වගේ තත්ත්වයක්ද? ඒතොර ලෝකයේ අද වෙනකොට අපි බලාපොරොත්තුුනේ අවියාවුදුලින් තොර යුද්ධයක් ඇති වෙයි කියලා. ඒ කියන්නේ මේ කොරෝනා වෛරසය ඇතුළු මේ සියලු දේවලුත් යම් කිසි ආකාරයක රටවල් වල ඉල්ල කරපු ප්‍රහාර විදිහට තමයි අපි සැලකුවේ. මේවා එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මොකද දැන්ට ලෝකේ යන විශ්ලේෂණත් එක්ක මේ මිනිසුන්ගේ DNA ජාන හරහා මේ ඉල්ල කරන ප්‍රහාර පිළිබඳව කතා කරන. ඒ කියන්නේ ඉස්සරහට යන්නේ එවැනි යුද්ධ. ඒ කියන්නේ ලෝකේ දැන්ට පරීක්ෂණ කරනවා යම් කිසි ජන වර්ගයක් විතරක් ඝාතනය කරන්න පුළුවන් විදිහට ජීව ආවි එහෙම නැත්නම් අපි කියන ජෛවීය අවි ප්‍රහාර පිළිබඳව ලෝකෙෙ දැන්ට යම් යම් තැන් වලින් අපිට තොරතුරු එනවා. එතන මෙවැනි තත්ත්වයක් ලෝකේ තියෙනවා. එතකොට ඉස්සරහට එන ගැටුම් ගැන. එතන මෙවැනි ගැටුම් ඇති වෙන ස්වභාවයක් එක. ඒ කියන්නේ ඉස්සරහට මොන විදිහට මිනිසුන් ඝාතනය කිරීමේ සැලසුම්ද, රටවල් යටත් කිරීමේ සැලසුම්ද කියන එක. ඉතින් මෙන්න මේවත් එක්ක මේ රුසියානු යුක්‍රේන් යුද්ධය කියන්නේ දැවැන්තව ලෝකෙට එන කතිකාවත. හා මේ පිළිබඳව ලෝකෙම කියවනවා. ලෝකෙම අවධානයෙන් ඉන්නවා.
මේක ලෝක යුද්ධයක් වෙහිද නැද්ද කියන එක අපිට දන්නේ නැහැ. හැබැයි මේක මේ මේ සියවසේ ඇති වුණු සුවිශේෂම යුද්ධය. ඒතර ඇමරිකාවට තියෙන ඒ ප්‍රමාණය දැන් ආයුධ ප්‍රමාණය රුසියාවට තියෙන ආයුධ ප්‍රමාණය චීනට තියෙන ආයුධ ප්‍රමාණය මේවත් අපි ගණනය කරන්න ඕනේ. ඔබ මතක තියාගන්න හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දැම්මට පස්සේ ඒ ඒ ඒ ප්‍රමාණය අපි ගන්න ටොන් 15ක් වැනි ප්‍රමාණය. හැබැයි ඊට වඩා අති විශාල ටොන් 5000ක විතර ප්‍රමාණයක් මේ රටවල් දෙකටම රුසියාවටත් ඇමරිකාවටත් දැවැන්ත නියෂ්ටික ශක්තියක් තියෙනවා. මේ ටික හෙළුවොත් මොකද වෙන්නේ? හැබැයි මේවා හෙලන්නේ නැතුව ඉඳීද තමන්ගේ ජීවිතය එමෙත තමන් රටේ ඉරණම අවසන් වෙනවා නම් එතනින් එහාට ඔවුන් මේක ඒ දේවල් පාවිච්චි නොකරයිද කියන ප්‍රශ්නේ. එතකොට මේ නිර්මාණය වෙන්නේ කුමක්ද කියන එක. ඊට පස්සේ මේ වෙනකොට ලෝකේ සායනික පරීක්ෂාවලින් තොරව එන්නත් විදිනවා හූගාලා මිනිසුන්ට. මේ එන්නත්වල ඊළඟ ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ අපිට දැවැන්ත කතිකාවතක් දැවැන්ත භීතිකාවක් ජාත්‍යන්තර දේශපාලනය නිර්මාණය කළ අවසානයේ මේ ප්‍රශ්නයත් එක්ක ලංකාව කොතනද වැටෙන්නේ? අද ලංකාව කියන්නේ ආර්ථික වශයෙන් දෙවැන්තව කඩාවැටෙන රටක්. හැබැයි යුක්‍රේනට පහර දීම යුක්‍රේනය වැටීම ලංකාවේ ආර්ථිකයට ඍජුව බලපාන්නේ. හේතුව ලංකාවෙන් යුක්‍රේනයත් එක්ක තියෙන මේ තේ වගේ දේවල් යවනවා, ඊට පස්සේ යකඩ වගේ දේවල් ගෙනේනවා, ඒ වගේ දේවල්. නමුත් රුසියාවට අපි විශාල වශයෙන් අපි රුසියාවට යවන බහන්ඩොලි විශාල ලාභයක් ලබනවා ලංකාව. අනිත් පැත්තට මේ වෙනකොට අපි මතක තියාගත් යුතු කාරණා තමයි චීනය, ඉන්දියාව, ඒ වගේම දැන් අපි සදාසන්නව ගත්ත පාකිස්තාන් වගේ රටවල් ගන්නත් පුළුවන්, අරාබි රටවල් ගන්නත් පුළුවන් කිහිපයක් මේව ආර්ථික වශයෙන් වේගෙන් වර්ධනය වෙනවා. ඒ වගේම සිංගප්පූරුව, අග්නිදිගාසය ඇති මැලේසියාව මේ රටවල් වේගෙන් වර්ධනය වෙනවා. මේ රටවල් වේගෙන් වර්ධනය වෙනකොට ලංකාව කියන්නේ දකුණු ආසියාතික රටක්. අද අපි ආර්ථිකේ මොනවා හරි දෙයක් ආසියාවට සපයන තත්ත්වයට අපේ රට පත් වුණා නම් අපි කොච්චර දියුණු වෙයිද? सरल उदाहरण आर्थिकेय इन आसियानु पेत्तट नम आसिया पेत्र गमन कर्मी आसिया पेत्र आर्थिक गमन कर्मी तीन वना अभी निकमट पद उदाहरण गम वाहन गिन्न पीटिंग पुलवा वाहन बल्ब टीक मेरटे हेदन कोचर प्रमाण हेदन पोड़ी पोड़ी निष्पादन अभी कपद्यन हितल अभी समहर लावट मे कारण अभी दवेन्द्र सूदक लावेन पुलवा निकमट ओब अफ्रिका बहु रटवल अदापिटोड दीव मे हेम रटक दिह बल ये हेम रटकम දැන් අපිට ඇන්සානියාව ගත්තත් මේ හැම තැනම මේ රටවල් බොහෝ රටවල් අප්‍රිකාවේ ගත්තාම විශේෂම සෝමාලියාව ගත්තත් මේ හැම රටකටම චීන ව්‍යාපෘති මේවට ගිහින් තියෙනවා. ඒතර චීනය දැවැන්ත ක්‍රියාවලියක් විශාල ක්‍රියාවලියක් සිදු කරනවා මේ ලෝකයේම බොහෝ රටවල් තුන්වැනි ලෝක රටවල් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒවා තමන්ගේ මතයයි තමන්ගේ ආර්ථිකයත් එක්ක ඒකාබද්ධ කිරීමක් කරනවා. එතකොට ඒ නිසා දැන් හැමෝම බලන් ඉන්නේ රුසියාවත් එක්ක මේ යුක්‍රේනයේ ගැටුමේදී චීනය මොන වගේ තත්ත්වයක් ගනීද කියලා. උතුරු කොරියාව අපි අමතක කරමු. උතුරු කොරියාව සම්බන්ධ වෙනම කිය යුතු දෙයක් තියෙනවනේ. නමුත් ලෝකේ මොකක් වෙයිද? ඒක තමයි අපිට තියෙන කාරණාව. නමුත් ඇත්ත කතන්දරය ඔන්න අපි කියලා දුන්නා. ඇයි රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ? යුක්‍රේනය කියන රට කොහොමද ගොඩනැගුණේ කියන කාරණාව හා ඒකේ ප්‍රදේශවල තියෙන අයිතිය. ඒ වගේම මෙතනදී තාම වැදගත් පොයින්ට් එකක් තියෙනවා. අපි කතා කරන්නේ ඒකත් අවසන් වශයෙන් මම කියන්නම්. ඔය රුසියාව කෑලි කෑලි කැඩලා යනකොට තව එක කොටසක් ඉතුරු වුණා. ඒක තාමත් රුසියාවට අයිති. හැබැයි නේටෝ රටවල් ඒ කොටස වට කරගෙන ඉන්නේ. මේ බලකඳවුරු දෙක අතර අති දැවැන්ත තරගයක් හට ගන්නවා. අපි මේක හඳුන්වන්නේ සීතල යුද්ධය කියලා. එතකොට මේ කාලේ කියන්නේ 1945 න් පසුව තියෙන විශේෂත්වය තමයි මේ ලෝකේ අපි දන්නවා යටත් වීතකරණය කියන එක ඇති වුණානේ. ඒ කියන්නේ යුරෝපයේ බලවත් රටවල් විසින් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා රටවල් යටත් කරගත්තා. හැබැයි මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ රටවල් වලට නිදහස දිය යුතුයි කියන ප්‍රමුඛ මතය ලෝකයේ තුල ඇති වුණා. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ මතය උනේ මේ යටත් වීත වලට නිදහස දෙන්න ඕනේ කියලා කාරණාව. මොකද ඇමරිකාව විශාල භූමිකාවක් ඉටු කරනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ විශේෂයෙන්ම හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දැමීමත් එක්ක ඇමරිකාව සුපිරි බලවතෙක් බවට පත් වෙනවා. එතකොට මේ අපි කියන තුන්වෙනි ලෝකේ රටවල්, ඒ කියන්නේ අලුතෙන් නිදහස ගන්න රටවල් අපි හඳුනන තුන්වෙනි ලෝකේ රටවල් ලෝකේ විශාල වශයෙන් රටවල් බිහි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අප්‍රිකාව අපි ගත්තොත් එහෙම අප්‍රිකාවේ අලුත් අලුත් රටවල් ගණනාවක් බිහි වෙනවා. දැන් මේ 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 තුන්වෙනි ලෝකේ රටවල් තමන්ගේ බලකඳවුරට ඈඳා ගැනීම පළවෙනිම කාරණාව වෙනවා. විශේෂයෙන්ම රුසියාව ඊළඟට ඇමරිකාව මේ කඳවුරු යුද්ධෙදී. ඒ කියන්නේ මතවාදීමේ ගැටුමේදී. එතකොට දැන් ඇමරිකාවේ මතය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් ධනවාදය නියෝජනය කරන්නේ.
රුසියාවෙ ප්‍රධාන මතය වෙන්නේ නැත්නම් එකම මතය වෙන්නේ සමාජවාදය. දැන් මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මේ සීතල යුද්ධය. ඒක නැත්නම් මේ නිරව යුද්ධයත් එක්ක ලෝකේ මහා දෙවන්ත ඊළඟ යුද්ධයක් ඇති වෙයි කියන භීතිකාව මිනිසු තුළ ඇති වුණා. ඒ කියන්නේ මේ හැම රටක්ම මේ පොඩි පොඩි රටවල් ඔක්කොම තමන්ගේ බලකඳ උරට ඇඳා ගැනීමේ අරගලයේ ගියා. මෙන්න මේ කාලයේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වුණු සාධකයක් තමයි විශේෂයෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු එවැගේම ලංකාවේ SWRD බණ්ඩාරනායක මහතාත් මෙහිදී වැදගත් වෙනවා. හැදෙනවා නොබැදී ජාතීන් කියලා වෙනමම ඒකකයක්. එහෙම නැත්නම් මේ එක පිළකටවත් බැඳෙන්නේ නැති පිරිසක් කියලා වෙනම හැදෙනවා රටවල් ගණනාවක්. දැන් එතකොට රුසියාවත් ඇමරිකාවත් අතර තියෙන මේ තීව්‍ර තරඟය මොකද සෝවියට් රුසියන් සමුආණ්ඩුව කියලා අපි හඳුන්වන්නේ රුසියාව සමාජවාදී වුණාට පස්සේ ඔය අපි දැන්ටත් මේ ගැටලුව ඇති වෙලා තියෙන යුක්‍රේන් ප්‍රදේශ එතකොට ඒ වගේම පෝලන්තය මේ 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 සියලු ප්‍රදේශ රුසියාවත් එක්ක එකතු වෙලා සෝවියට් රුසියන් සමුආණ්ඩුව කියන මහ දෙවැන්ත රාජ්‍ය බිහි වෙනවා. එතකොට මේ විශාල රාජ්‍යයක් මේක. එතකොට මේ ඔවුන්ගේ මතය තමයි සමාජවාදයේ ව්‍යාප්ත කිරීම. ඊළඟට ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර විශේෂම යුරෝපා රටවල් එකතු කරගෙන විශාල ඒකකයක් විදිහට ඔවුන් පැතිරෙනවා. එතකොට ඔවුන් විවිධාකාර විදිහට තමන්ගේ මතය ව්‍යාප්ත කිරීම සඳහා අපි කියන්නේ තුන් ලෝකේ රටවල් පොඩි රටවල් වලට ඔවුන් බලපෑම් කරනවා ආධාර දෙනවා මේ විදිහට විවිධ සාධක ඇති වෙනවා. දැන් මේ සීතල යුද සමයේ මේ කඳවුරු දෙක අතර තියෙන දෙවැන්ත තරඟයක් නේ අවි ආයුධ නිෂ්පාදනය දෙපැත්තම තරඟයට කරනවා ඔවුන් අතර දෙවැන්ත සූදානමක් තියෙනවා ඊළඟ ලෝක යුද්ධයක් ඒ කියන බිහිතිකාව මිනිසුන්ට තියෙනවා. මේ අතරතුර ඇමරිකාව මේ සාමූහික ආරක්ෂාව සඳහා ඔවුන් පිහිටවනවා මේ උතුරු අට්ලාන්තික් ගිවිසුම් සංවිධානය එහෙම නැත්නම් නේටෝ සංවිධානය. විශේෂයෙන්ම කැනඩාව එතන ඇමරිකාවත් එක්ක කැනඩාව එකතු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම යුරෝපා රටවල් විදිහට ඔය අපි ගත්තොත් එහෙම මේ බ්‍රිතාන්‍ය වගේ ප්‍රංශය මේ මේ සියලු රටවල් එකතු වෙනවා. ඒතර මේකට එරෙහිව ඊළඟට රුසියාවේ ඇතිවන එහෙම නැත්නම් මේ සෝවියට් රුසියන් සමුආණ්ඩු එම නැත්නම් ඒ සමාජවාදී රටවල් එකතු කරගෙන ගොඩනගන සංවිධානය තමයි වර්සෝ සංවිධානය. එතකොට මේ මේ මේවා අපි කියන්නේ මේ සාමූහික ආරක්ෂාව සපයා ගැනීම. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යම් නේටෝ සමාජිකයෙකුට ප්‍රහාරයක් එල්ල වුණොත් සමස්ත සමාජිකයන්ට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියාවලිය. ඊළඟට ඇමරිකාව හදනවා CIA ඔත්තු සේවය. ඒ කියන්නේ මධ්‍යම ඔත්තු මධ්‍යම රහස් ඔත්තු කාර්යංශය කියන එක. ඊළඟ රුසියාව හදනවා KGB ඔත්තු සේවය. දැන් මේ මේ තරඟය විශේෂම අභ්‍යවකාශ තරණයට පවා මූණ අතර දෙවන්ත තරඟයක් තියෙනවා. දැන් මේ කාලය තුල ලෝකේ විවිධ රටවල් වල ඇතිවන වෙනස් වීම් දේශපාලන පෙරලි වලට මේ ප්‍රධානම කඳවුරු දෙක බලපානවා. ඒකේ හොඳම උදාහරණය තමයි මේ ඇමරිකාවට යටින් තිබ්බ රටක් තමයි කියුබාව. ඒතර කියුබාව සමාජවාදී වුණාට පස්සේ විශේෂම පිදල් කැස්තෝ අර්නස්ට් චේගුවරයාට සමාජවාදී වුණාට පස්සේ ඒ හිටපු ධනවාදීන් නැවත ඇමරිකාවට පලා ගිහිල්ලා ආයුධ සන්නද්ධ වෙලා එනවා. ඇවිල්ලා ඔවුන් නැවත කියුබාවේ මේ ගැටලු ඇති කරගන්න උත්සාහ කරන විට රුසියාව, ඒ කියන්නේ විශේෂම ඇමරිකාව ආධාර දෙනවා නැවත කියුබාව පෙරලන්න, නැවත ධනවාදී ඇති කරන්න. ඒ වෙලාවේ රුසියාව ගිහිල්ලා තමන්ගේ මිසයිල් රඳවන්නේ කියුබාවේ ඇමරිකාවට මුහුණලා. ඒ කියන්නේ ප්‍රධාන බලකඳුරේ ප්‍රධාන රටවල් දෙක අතර තීව්‍ර තරඟය. ඒ කියන්නේ ඔය තමයි තුන්වන ලෝක යුද්ධයක් දැන් ඇති වෙයි කියන බීතිකාව මිනිසුන්ට ආවා. නමුත් එස ජාතීන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ निराකරණය කරන. ඒ වගේ මතක තියාගන්න ඕනේ ඇමරිකාව ඒ තමන්ගේ මිසයිල තුර්කිය ගිහිලා රඳවනවා රුසියාවට මුහුණලා. ඒතර දැන් මෙන්න මේ විදිහට මේ ගැටලුව යනකොට තවත් ප්‍රශ්නයක් තමයි ඔය ජර්මන් අර්බුදය. ඒ කියන්නේ දැන් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇතරම වැරදිකාරය බවට පත් උනේ ජර්මනිය. එතකොට ජර්මනිය කැලි වලට බෙදනවා ප්‍රධාන මේ දැන් ඔය මේ ගැටලුවේදී තවත් වැදගත්ම කොටසක් විදිහට තියෙන්න ඕනේ මේ දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පිළට හිටපු රටක් තමයි රුසියාව. ඒ කියන්නේ ජර්මනියට එරෙහිව නාසිවාදයට එරෙහිව ඇමරිකාවත් එක්ක රුසියාව හිටියවලේ. ඊට පස්සේ ජර්මනිය කැලි හතරකට බෙදලා එක කොටසක් ඇමරිකාවට එකක් බ්‍රිතාන්‍යට එකක් ප්‍රංශයට වෙන් කරලා අනිත් කොටස දෙනවා රුසියාවට. එතකොට මේ මේ විදිහට රටවල් හතරකට ජර්මනිය බෙදලා ගියාම ප්‍රංශයටත් බ්‍රිතාන්‍යටත් ඇමරිකාවටත් එකතුණු කොටස අපි හඳුන්වනවා බටහිර ජර්මනිය කියලා අනික කොටස අපි හඳුන්වනවා නැගිරිය ජර්මනිය කියලා මැදින් ගහනවා තාප්පේ බර්ලින් තාප්පේ. ඒතර එකම රට කොටස් දෙකකට වෙන් වෙනවා. නැගිරිය ජර්මනිය සමාජවාදී වෙනවා බටහිර ජර්මනිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් ධනවාදී බවට පත් වෙනවා. දැන්
මෙතනත් පොඩි ප්‍රශ්නයක් ආවා මේ රුසියාව විසින් ඒ අදාළ සැපයුම් ටික බටහිර ජර්මනිට ලැබෙන්න දෙන්නේ නැහැ මෙන්න මේ තත්ත්වයත් එක්ක දැවැන්ත ගැටලුවක් ජාත්‍යන්තර ප්‍රශ්නයක් යුද්ධයක් ඇති වෙන්න අදාළ සියලු කරුණු ටික සම්පූර්ණ වුණා නමුත් ඒකත් එසත් ජාතිය මැදිහත් වෙලා විසඳගත්තා දැන් මෙන්න මේ විදිහට යනකොට ලෝකේ තව බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය කොංගෝව කියන ප්‍රදේශය කොංගෝව කියලා කියන්නේ අප්‍රිකාවේ තියෙන සාරවත්ම ධනයක් තියෙන ප්‍රදේශයක් එතන කොංගෝවේ පැටිස් ලුමුම්බා කියන නායකයා තමයි ওই කාලේ නායකත්වය දරුවේ ඒ වෙලාවේ ඇමරිකාව මැදිහත් වෙලා මේ ඔගේ කඩංගා කියන ප්‍රදේශය වෙන් කරනවා දියමන්ති බහුල ප්‍රදේශයක්. එතන මේ ඇමරිකාව මෙතනට කඩාපාත් වෙලා කරන්නේ පැටිස් ලුමුම්බා අවසානයේ ඝාතනයට ලක් වෙනවා මේ කොංගෝවේ දියමන්ති බහුල ප්‍රදේශය වෙන් කරනවා කඩංගා ප්‍රදේශය. එතකොට මෙන්න මෙවැනි ප්‍රශ්න ගොඩක් ජාත්‍යන්තර දේශපාලනය තුළ අතීතයේ තිබිලා තියෙනවා. මේ රුසියාවත් ඇමරිකාවත් අතර ගැටලු විදි එම නැත්තම් මේ නිරව යුද්ධෙදී ඊළඟට තව වැදගත් කාරණාවක් තමයි මේ අපි ගත්තාම මේ මදදරණී මුහුදයි රතු මුහුදයි සම්බන්ධ වෙන තැන සීනායි අර්ධද්වීපයේ තියෙන ඔතන ඔතනින් කපලා තියෙනවා සුවස් සැල ඔය සුවස් සැල ඒ කියන්නේ ඔකයි තියෙන ඊජිප්තුවට ඊජිප්තුවේ නායකයා වෙන්නේ අබ්දුල් ගමල් නසාර් ඒ කාලේ එතුමා මොකද කරන්නේ මේ සුවස් සැල ජනසතු කිරීමත් එක්ක මේ ධනවාදී රටවල නැව් වලට ගමනාගමනයට ලොකු අවහිරතා ඇති වෙනවා ඒ වගේම ඊශ්‍රායලයේ फ्रांस हमुदा ब्रिटेन हमुदा इनवा आक्रमणे करान वैकन ईजिप्त नमूत एक जाति मेदिहत्ला निराकरण कला मे वे कथा करान पुल गुडा देवा तीन मे जात्यंतर देशपालने मे रटवा तव रटवा खड़ापेनला युद्धगर अवस्थ मे अतीते मे गुडाकाय मे अतीते नुदा सम मे कल इवकेम तव वेदगात्म कारण अदाल मतृकावट इन इसला वियटनाम युद्ध अमेरिका वियटनाम पहरदुन्नम अमेरिका वे ඒ දෙවන්ත බලයට වියට්නාම් මිනිස්සු යටත් කරගන්න බැරි වුණා. වියට්නාම් මිනිස්සු ගොඩක් දුක් විඳා. නමුත් වියට්නාම් ජනතාව ප්‍රධාන වශයෙන්ම සිදු කරපු ක්‍රියාවලිය තමයි ඔවුන් ගරිලා සටනකට ගියා. ඇමරිකාව දෙවන්ත හෝමෝන ප්‍රහාරයක් ඒ කියන්නේ හෝමෝන ඒ කියන්නේ ඒ අප කියන්නේ ෂාක් වලට සතුන්ට යොදා ගන්න ඒව අදිමා අදි විදිහට යොදාගෙන රසායනික ප්‍රහාරයක් එල්ල කළා. අදටත් වියට්නාම් මිනිස්සු දුක් විඳිනවා මේ ඇමරිකන් ප්‍රහාර නිසා. इध मेन मे विधि मे लोके युद्ध की मे बलवतुंगतिलातीन दपट तीन प्रश्ने तमाइ मुखाद मे ऋषियावत्मनेंग युक्रेन तर मे अतिवेन अर्बुदेकन कारण देगन कथाकर्ण कुट पिता पेहदील की कारणवतमय अमेरिका प्रमुख धनवादी खंदौरा इलंगट රුසියා ප්‍රමුඛ සමාජවාදී කඳවුරත් අතර තිබ්බ මේ සීතල යුද තත්ත්වය එහෙම නැත්නම් මේ දැවැන්ත තරඟය 1980 දශකය මැද හරිය වෙන විට කඩා වැටෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම රුසියානු ආර්ථිකය කඩා වැටෙනවා රුසියාවේ මේ සමාජවාදයේ බිඳ වැටෙන්න අවශ්‍ය සියලු සාධක ඇතුළත් නිර්මාණය වෙනවා ඒ වගේම ඇමරිකාවේ CIA උතු සේවය ඇතුළුව ඒ නේටෝ සංවිධානය ඇතුළුව මේ 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 රටවල් විසින් කරන කුමන්ත්‍රණ හරහා රුසියාව වැටෙනවා එකට පාප්තුමත් හවුල් කියන එක තමයි ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. එතකොට දැන් හරියටම පෙරස්තෝයිකා ග්ලාස්නෝට් ප්‍රතිපත්ති වලින් රුසියාව ඒ සමාජවාදී සෝවියට් රුසියාව විසිරුව හරිනවා. ඒ කියන්නේ 1991 වෙනකොට විසිරුව හරිනවා. මිහයිල් ගොබචොෆ් තමයි ඒ කාලේ රුසියානු නායකයා වෙලා හිටියේ. ඔහු ගිහිල්ලා ඇමරිකාවේ ඇමරිකාවේ ජනාධිපතිතුමත් එක්ක ඔහු කොක්ටේල් සාදයක් තියන ඔහු මත්පැන් පීලා ඔහු වීදියක දුවනවා. එතරම් සතුට වෙනව ඔහු රුසියානු මිනිස්සු ලෙනින්ගේ රූපය මේ කේක් ගෙඩියක් වගේ හදලා කෑලි කපන් කෑවා ඒ තත්ත්වයට රුසියාව පත් වුණා ලෙනින් ග්‍රෑන්ඩ් නැවත නම් වෙනස් කරලා පිට්ස්බර්ග් බවට පත් වෙනවා මෙන්න මේ සියලු විපර්යාස ටික රුසියාවේ සිදුවෙලා රුසියාව වටේ හිටපු රටවල් ටික කෑලි කෑලි කැඩිලා යනවා ඔය උස්බකිස්තානය එතකොට ඔය යුක්‍රේනය පෝලන්තය මේ විදිහට කොටස් වශයෙන් වෙන් වෙලා स्वाधीन रटवाल बावट पत्ते मेके पश्चे में शीतल युद्ध अवसर लोके कम सुपिरी नायक बावट पत्ते अमेरिका अमेरिका धनवादे जयग्रहणे लभुआ किल तमय किया देशपालन विद्याज्ञान पेहदिल मे मितरी हाट अन्नथना लोके देशपालन परिणामे अवसाने तमय मे उदावेला तीयन्नी मितरी हाट अन्नथना धनवादे जयग्रहणे कल इवरकिन कथा දැන් එක බලවතයිනේ ඉන්නේ ඇමරිකාව. හැබැයි අපි හැමෝම දන්න දෙයක් තියෙනවා ඇමරිකාව සුපිරි බලවතා වුණයි කියලා තමන්ගේ ප්‍රශ්නේ නැවැත්තුවේ නැහැ.
ඔබට මතක ඇති ඔබ අහලා ඇති ඔබ දැකලා ඇති අල්කයිඩා ත්‍රස්තවාදීන් ඇමරිකාවට 2001 සැප්තැම්බර් ප්‍රහාරයක් එල්ල කරනවා මේ අල්කයිඩා ත්‍රස්තවාදීන් කියලා කියන්නේ ඇමරිකානුවන් විසින් ගොඩනගුවා යයි විශ්වාස කරන ත්‍රස්ත කණ්ඩායමක් මේ රුසියාව ප්‍රමුඛ මේ රටවල් විනාශ කිරීම සඳහා ඒ වගේම ඇමරිකාව මේ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ ඇෆ්ගනිස්තානට පහර දෙන්න පටන් ගන්නවානේ අපි දන්නවා ඇමරිකාව කියලා කියන්නේ විශාල යුද ශක්තියක් තියෙන රටක්. ඒතර ඇෆ්ගනිස්තානයේ ඉන්නේ මේ ගරිල්ලා සටන්කාමී. එතකොට දැන් මේ ගරිල්ලා සටන්කාමීන්ට පහර දෙන්න අවුරුදු ගාණක් ඇමරිකාව ගන්න උත්සාහය. විශාල කාලයක් යුද්ධ කරන ඇෆ්ගනිස්තානයේ. දැන් ඔබ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙච්චර කාලයක් ඇයි යුද්ධ කරන්නේ මෙච්චර ප්‍රබල රටක්. එහෙනම් ඒකේ අරමුණක් තියෙනවා. ඒ තමයි භූදේශපාලනය. එහෙම නැත්නම් මේ භූමිය එක් එක් භූමි තමන් පාවිච්චි කරගන්නේ කොහොමද හා ඒ අසල්වාසී රටවල් තමන්ට අවනත කර ගැනීම සඳහා ගන්න උත්සාහයන් තමයි මේ ඇමරිකාව රටවල් වලට කඩාපාත් වෙලා ප්‍රහාර එල්ල කරන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. නැත්නම් අවුරුදු ගාණක් යුද්ධ කරන්න ඕනේ නැහැ නේ මේ ඔසාම් බිල්ලාට නතරම් කොට ගන්න. එතකොට මේ පැත්තේ තියෙන තෙල් ටික, තෙල් සම්පත් ටික මේ සියල්ලත් එක්ක තමයි යන්නේ. ඒක හොඳම උදාහරණය තමයි ඇෆ්ගනිස්තානයේ නැවතත් මේ ත්‍රස්ත කණ්ඩායම් වල ග්‍රහණයට දැන් ඊයේ පෙරේද ලක් වුණානේ. ලක් වුණාම ඇමරිකාව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ නේ. අපිට අපිට නිගමන කිහිපයක් ගන්න පුළුවන් එකක් ඇමරිකාව එක්කෝ ඒ උපාය මාර්ගික භාවයේ නැවැත්තුවා එහෙම නැත්නම් ඇමරිකාවට යුද ශක්තියක් නැහැ මෙතනත් එක හැප්පෙන්න මොකද අපි දන්නේ නැහැ රටවල් අතර තියෙන රහස් ගිවිසුම් රහස් සාකච්ඡා මොනවද තොරතුරු කියන එක අපි දන්නේ නැහැ හැබැයි ඔවුන් දන්නවා ඒක වෙන්න පුළුවන් ඒ වගේම ඔබට මතක ඇති ඔබ අහලා ඇති මේ මැලේසියාවේ ගුවන් යානයක් අතුරුදහන් වුණා ඒ ගුවන් යානය හොයන්න විවිධ උත්සාහයන් ගත්තා. මොකද ගුවන් යානයේ ගුවන්ගත වෙලා තියෙනවා. ගුවන් යානට වෙච්ච දෙයක් නැහැ. මට මතක විදිහට මගින් 200 ගාණක් රැගත් ගුවන් යානය. ඔය ගුවන් යානේ හොයන්න විවිධ රටවල් උත්සාහ කළා වගේම ලොකු ලොකු රටවල් එච්චර උත්සාහයක් දරුවේ නැහැනේ. ඒතර එහෙම වෙන්න පුළුවන්ද මේක එකපාරට මෙච්චර රේඩාර් පද්ධතියක් දිනුලා තියෙනකොට මේම වෙන්න පුළුවන්ද? ඔතන අපිට හිතන්න ලොකු දෙයක් තියෙනවා. මේ රටවල් උත්සාහ කළා නොවේද? කවුරු හරි කෙනෙක් මේ 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 කියන ගුවන් යානේ අතුරුදහන් කරලා උත්සාහ කළා නොවේද කවුද මේක හොයන්නේ කියලා බලන්න. ඒ කියන්නේ තාක්ෂණයේ කොතනද තියෙන්නේ කියලා බලන්න උත්සාහ කළා නොවේද. මේ මම හිතන විදිහ මම මේ කියන්නේ මොකද තාම මේ ගැන තොරතුරක් නැති හින්දා. එතකොට අනිත් පැත්තට ඒ ගුවන් යානේ ගැන හොයන්න තාක්ෂණයේ තියෙන රටවල් තමන්ගේ තාක්ෂණයේ ලීට දෙන්නේ නැහැ නේද? ඔන්නෝම් ප්‍රශ්නයක් අපිට ආවා. ඒ කියන්නේ මේ ගොඩක් රටවල් වල මේ අපි තේරුම් ගත යුත්තේ තමයි මේ තියෙනවා මේ ජාතික අභිලාෂය කියලා එකක්. ඒ කියන්නේ තමන්ගේ රටේ මතය තව රටක් මත පතිත කිරීම තමයි රාජ්‍යයන් වල අරමුණ. එතකොට මෙන්න මේ කියන තත්වයන්. ඉතින් ඒ වගේම ඇමරිකාව සිරියාවට ඊට පස්සේ ලිබියාවට ඉරාකෙට මේ හැම රටකටම පහර දෙනවා. මේ පහර දෙනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි එස ජාතීන් කොතනද හිටියේ. එතකොට මේ පහර දුන්නේ මානුෂීය අරමුණක් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න කියලානේ මේ පහර දුන්නේ. එතන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වුණාද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. එතකොට මෙහෙම පහර දෙනකොට එහෙමනම් මේ මිනිසුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වුණේ නැද්ද? මේ මිනිසුන්ගේ ජීවිත අහිමි වුණේ නැද්ද? අදටත් මේ රටවල් ගැටලු සහගත ස්වභාවයකට ලක් වෙලා නැද්ද? මෙන්න මේ කියන කතන්දරත් එක්ක තමයි අපි මේ රුසියාව පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මම එන්නේ දැන් ඔන්න ඔය කියන අදාළ අපේ මාතෘකාවට. රුසියාව බිඳ වැටුණා. රුසියාව බිඳ වැටුණට පස්සේ රුසියානු ආර්ථිකය පවා කඩා වැටුණා. හැබැයි රුසියාව කියන රටේ මේ තියෙනවා මේ කැඩලා ගියාම මේ කොටස් ටික විශේෂයෙන්ම ඔය බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමාගේ කාලේ පවා මේ උන් කියනවා නෑ අපි මෙතනින් එහාට නේටෝ සංවිධානය ව්‍යාප්ත කරන්නේ නෑ රුසියාවට තර්ජනයක් අපි කරන්නේ නෑ කියන කතාව. උන් පැහැදිලිව පිළිගන්නවා ඇමරිකාව කියන අපි ඔබලාට තර්ජනය කරන්නේ නෑ. ඔබලාගේ ජාතික ආරක්ෂාවට අපි කිසිම බලපෑමක් කරන්නේ නෑ කියන කාරණාව කියනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි යුක්‍රේනයේ කියන රට නේටෝ සංවිධානයේට යුරෝපයට ඉතාම වැදගත් උපාය මාර්ගික භූමියක්. ඒකට අපි කියනවා මේ අපි කියන්නේ මේ භූදේශපාලනික වශයෙන් ඉතාම වැදගත්. මොකද මං එහෙම කියන්න හේතුව තමයි ඔබ නිකමට කල්පනා කරලා බලන්න ඇමරිකාවත් එක්ක ලංකාව 1980 ගණන් වල දැවැන්ත ලෙස සම්බන්ධතා පැවැත්වුවා. ඒ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට 1987 ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරන ගුවන් තීරය. ලංකාව ආක්‍රමණය මේ මේ මෙවැනිම ප්‍රහාරයක් ලංකාවට දියත් උනා. එතකොට ලංකාවට දියත් උනහම ලංකාවට යුද කරන්න ශක්තියක් නැහැ ඉන්දියාවත් එක්ක. මොකද ඉන්දියාව කියන්නේ දකුණු ආසියාවේ කලාපයේ බලවතා.
එතකොට අපේ සහයට ඒ වෙලාව අපේ සහයට ඇමරිකාව ආවෙත් නැහැ බ්‍රිතාන්‍ය ආවෙත් නැහැ අරාබි රටවල් ආවෙත් නැහැ අපිට පාකිස්තානයේ විතරයි යම් කිසි ආකාරයකට මේ ආක්‍රමණය පිළිබඳ හෙළා දැක්කේ කිසිම ලතින් ඇමරිකානු රටක් ආවෙත් නැහැ ඒ වගේම අප්‍රිකන් රටවල් අපිට කතා කළෙත් නැහැ එතකොට දැන් මේ හැම වෙලාවම මේ ප්‍රබල රටවල් තමන්ගේ අවට ඉන්න රටවල් පිළිබඳව දැවැන්ත අවධානයෙන් ඉන්නේ එතකොට දැන් මේ රුසියාවෙත් මේ කැඩිලා වෙන් වෙලා ගියාට ඒ ප්‍රදේශ පිළිබඳව රුසියාවට තිබුණා දැවැන්ත අවධානයක් මේ තමන්ගේ රටට එන දේවල් තමන්ගේ රට මොන වගේ තත්ත්වයකට පත් වේද කියන කාරණා රුසියාව මේ මෑත කාලය තුල රුසියාව දැවැන්ත විදිහට ආර්ථිකය ගොඩනගා ගන්නවා විශේෂයෙන්ම ව්ලැඩිමීර් පුටින් හරහා රුසියාවේ කියන්නේ අපි අර තිබුණු සමාජවාදය නැති වුණාට ඔවුන් නැවත ඒ සමාජවාදයට බර ස්වභාවයක් හා ඇමරිකාවට අභියෝග කරන තත්ත්වයට ඔවුන් ගොඩනගෙනවා හැබැයි රුසියාවට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි මේ නේටෝ ඇතුළු මේ යුරෝපා සංගම් මේ දැවැන්ත කෙනෙහිලිකම් ඒ කෙනෙහිලිකම් කිරීමේ මධ්‍යස්ථානයේ විදිහට තමයි යුක්‍රේනයේ පවත්වාගෙන යන්නේ උ. ඒ කියන්නේ යුක්‍රේන් දේශපාලනය පිළිබඳව ඔවුන් දැවැන්ත අවබෝධයකින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ඔය යුක්‍රේනයේ ජනාධිපති බවට පත් වෙනවා මේ යනුකොවිච් කියන නායකයා 2010 වගේ කාලපරාසයන් වෙනකොට දැන් මේ කාලේ මේ යුක්‍රේනයේ යුක්‍රේනයේ අපි ගත්තාම ඒකේ රුසියානු පැත්තට රුසියානු දේශ සීමා පැත්තට ලං වෙලා ඉන්නේ වැඩියෙන් 35% දෙනු රුසියන් ජාතිකයෝ 35% දෙනු රුසියන් ජාතික රුසියන් භාෂාව කතා කරන පිරිස් තමයි ඉන්නේ. ඒතකොට ඊට පස්සේ උඩ තියෙන ක්‍රිමියාව. ඒ ක්‍රිමියන් ප්‍රදේශයේ ඉන්නේ රුසියන් රුසියාවට ඥාතිත්වයක් තියෙන රුසියන් සංස්කෘතිය ආගය කරන රුසියන් භාෂාව කතා කරන පිරිස. එතකොට දැන් මේ කාලේ නිරන්තරයෙන් යුරෝපය කියන දෙයක් තමයි එන්න. ඔයගොල්ලෝ යුරෝපා සංගමයට එන්න. ඒ කියන්නේ මේ ටික ලං කරන්නේ රුසියාවට තමයි මේ ලං කරන්නේ. එතන මේක රුසියාවට ප්‍රශ්නයක්. රුසියාවට මේක දැනෙනවා. රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක්. එතකොට යනුකොවිච් ජනාධිපතිවරයා සාකච්ඡා කරන යම්කිසි ආකාරයකට මේ සම්බන්ධ යුරෝපයට ගිවිසුමට එළඹෙන නමුත් ඔහු එළඹෙන්නේ නැහැ. එතන මේ කාලේ තමයි ඔහුට විරුද්ධව දැවැන්ත කැරලි තත්වයක් නිර්මාණය වෙලා අවසානයේ විශේෂම මේක තේරුම් ගත යුතු තමයි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඒ කාලේ ඇවිල්ලා මේ යුක්‍රේනයේ උද්ඝෝෂණ වලට රුසියන් විරෝධී උද්ඝෝෂණ වලට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලට ඇය සහාය දෙනවා අවසානයේ යනුකොවිච් ජනාධිපතිවරයා බලෙන් පහ කරන පාර්ලිමේන්තුව විසීම. ඒතර මේ තුල අපිට පේනවා පැහැදිලි කුමන්ත්‍රණයක් බටහිර කුමන්ත්‍රණයක් පේනවා අවසානයේ 2014 දී ජනමත විචාරණයකින් ක්‍රිමියාව වෙන් වෙනවා ක්‍රිමියාව කියලා ක්‍රිමියාව ස්වාධීන වෙනවා ඒක රුසියාවට එකතු වෙනවා හැබැයි එතනින් යහට එකතු වෙන්න දෙන්නේ නැහැ දැන් ඔවුන් චෝදනා කරන දේ තමයි මේ රුසියාව ඇවිල්ලා රුසියාවේ හමුදාසේ බොළු ඇවිල්ලා වෙස් වලාගෙන ඇවිල්ලා මේ මූන්ට උදව් කරනවා කියන කාරණා කියන්නේ මේ කැරලි තත්ත්වය ඝාතනය කිරීම ලේ වැගිරීම මිනී මැරීම බහුලයි මේ ප්‍රදේශවල එසා අපි කවුරුත් මේ ලාංකික සාමාන්‍ය සමාජයේ මිනිස්සු ඇතරම මේ යුක්‍රේනයේ වෙන්නේ මොනවද කියලා දැනන් හිටියේ නැහැ තම අමානුෂීය විදිය ක්‍රියාවලි ගණනාවක් මේ ප්‍රදේශවල වුණා. ඒකෙදි අපිට කියන්න බෑ ඒ අමානුෂීය ක්‍රියාවලි ටික යුක්‍රේනයේ මිනිසුත් කළා ඒක නොකළා කියලා. ඒක දෙගොල්ලම ඒ කියන්නේ රුසියාවට හිතත මිනිස්සුයි දෙගොල්ලම මේ ඝාතන සිදුවීම් ටික කළා. මොකද උපාය මාර්ගික වශයෙන් මේ ප්‍රදේශය වැදගත්. ඒතොර එක පැත්තකින් නේටෝ සංවිධානය ඊට අදාළ අනුබල දීම් කරනවා අනිත් පැත්තෙන් රුසියාව කරනවා. හැබැයි රුසියාවට ඥාතිත්වයක් තියෙන නැත්නම් රුසියාවට අත්‍යවශ්‍ය වෙන ප්‍රදේශයක් තමයි ඊළඟට දැන් මේ ගැටළු සාගත ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ. එතන මේ ප්‍රදේශය සම්බන්ධව තමයි රුසියාවේ දීර්ඝ වශයෙන්ම සාකච්ඡා ඇති වෙලා මේ යුද්ධයට ගමන් කරන තත්ත්වයට අද රුසියාව පත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රදේශය තමයි කලිනින්ග්‍රාඩ් ප්‍රදේශය. මේ කලිනින්ග්‍රාඩ් කියන ප්‍රදේශයේ තියෙන විශේෂත්වය තමයි ඒ ප්‍රදේශය යුදමය වශයෙන් වැදගත්. එතන රුසියාවේ සියලුම හමුදා සොවියට් රුසියාව බිඳ වැටුණාට පස්සේ ඒ හමුදා රඳවලා තියෙන එතන හැබැයි ප්‍රදේශයේ වට කරලා තියෙන නේටෝ රටවල් විසින් නේටෝ සමාජික රටවල් සියල්ලම නමුත් රුසියාව මේ ප්‍රදේශය අතාරින්නේ නැහැ. උපාය මාර්ගිකව තාම වැදගත් ප්‍රදේශයක්. මේ ප්‍රදේශවත් රුසියාව දැන්ට පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට මේ වෙනකොට අද දවසේ අපි මේ කතා කරන දවස වෙනකොට රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන වරායන් ඒ වගේම අගනගරයට මදක් ඈත් වෙන්න තමන්ගේ බලය තහවුරු කරගෙන අවසානයි. එතකොට මේ වෙනකොට රුසියාව කරන ප්‍රකාශ තමයි තමන්ගේ අධි බල ඇති ප්‍රහාර මිසයිල සබ්මැරින් මේ සියල්ල සූදානම් කියන්නේ. ඒ කියන්නේ ඔබ අපි සාමාන්‍ය විදිහට කියවනවා මේක ගත්ත මෝඩ තීන්දුවක් රුසියාව කියලා. අපි දන්නේ නැහැ
අපිට පේන දේ අපි විශ්ලේෂණය කරන දේ තුල අපි දෙන්නේ අපි කියන්නේ එහෙම වෙන්න පුළුවන්ද එහෙනම් මේ තුල ඔවුන් බොහෝ කාලයක් අධ්‍යයනය කරලා වෙන්නේ මේ ගැටුමට යන්නේ නැත්තේ හා හිතන තරම්ම යුක්‍රේනයේ දුර්වල වෙයිද අපිට ඒක කියන්න බෑ මොකද දැවැන්ත බලයක් යුක්‍රේන වලට නේටෝ රටවලින් යුරෝපා සංගමේ රටවලින් එනවා යුරෝපා සංගමේ රටවල් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් මේ වෙනකොට වියරු වැටිලා එහෙම නැත්නම් උන්ට කරගන්න දෙයක් නැතු ඉන්න මොකද උන්ට රිජෝ යුද්ධයට આવත් ලෝක යුද්ධයක් වන නිසා ඔවුන් යුද්ධයට එන්නේ නැතුව මේ ප්‍රහාර දෙනවා නමුත් ඔවුන් කකියනවා මේ ප්‍රශ්නේ සම්බන්ධව මේක සෙල්ලමක් නෙමෙයි මේ යුද්ධයට ඇමරිකාව රිජෝ ඇවිල්ලා යම් හේකින් එහෙම නැත්නම් රිජෝ නාවත් යුක්‍රේනයේ හරහා මේව පරාද වුණොත් ඇමරිකාව ගොඩනගපු ජාතික අභිලාෂයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. එසා අපි කතා කළේ යුක්‍රේනයේ ඇත්ත තත්ත්වය. අපි ඉස්සරහ දවසක තවත් මේ ජාත්‍යන්තර දේශපාලනේ වැදගත් කරුණු කාරණා ගණනාවක් කතා කරමු. මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතු සුළු මුළු අපි ගොඩක් කතා කරමු. අපි උතුරු කොරියාවට මොකද වුනේ? දකුණු කොරියාව උතුරු කොරියාව කියලා බෙදුනේ කොහොමද? ජපානයේ මොන වගේ තත්ත්වයකද අද ඉන්නේ? හා අරාබිකරේ තියෙන තත්ත්වය මොන වගේද කියන කාරණා අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම දීර්ඝව සාකච්ඡා කරමු. සෙල් දිනාටම සුබ දායි සාමය උදාවන රටක ජීවත් වෙන්න ලෝකෙක ජීවත් වෙන්න අපි හැමෝටම වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. බෙහෙන් ස්තුතියි.